दहाय श्रेणी आहार पिरीगेन्वीम देवन कोटस හොඳයි දැන් අපි බලමු අපරදිග සංස්කෘතියට අනුව ආහාර පිළිගැන්වීම කරන්න කොහොමද කියලා. එහෙනම් අපි බලමු කොහොමද මේසය සකස් කරගන්නේ කියලා. මේ මේසය සකස් කරගන්නකොට අපිට අවශ්‍ය වෙන උපකරණ හා මෙවලම් ටික අපි හඳුනගමු. අපිට අවශ්‍ය වෙනවා මේස ඇතිරිල්ලක්. මේ අංක අනුව අපිට බලා ගන්න පුළුවන් මේ උපකරණ හඳුනගන්න පුළුවන්. පෞද්ගලික කවරයක් ආහාර ගන්න පිඟාන सुप्पेंद, पिहिय, हेंद, गैरुप्पुव, अप्पिस्नाव, पेतिपिंगान, अतुरुपस हेंद, अतुरुपस गैरुप्पुव, वतुर वीदुरु। होंदाई, अभी त्यां बलमु में अवश्यकरपु उपकारनेटिक पाविता करला, कोहमत अपे में मेसे सकास करगानने गेला। एतो कोट एदी अपी පෙරදිග සංස්කෘතියට අනුව මේසය සකස් කරගන්න ආකාරයටම අපට උපකරණ හා ද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. අපි ඒවත් අර විදිහටම පිරිසුදු කරලා මේසට එද්දක් නම් අර අපි කලින් කතා කරුවා වගේම ලාවර්ණයක් භාවිතා කරලා අත්පිස්නාවක් ඊටම ගැලපෙන එකක් තෝරගෙන අපි මේසය පිළිගන්වනවා. එතකොට මෙතනදී අපිට අවශ්‍ය වෙනවා ඊට අමතරව මේ පෞද්ගලික කවරය මේ අංක දෙකෙන් පෙන්ලා තියෙන පෞද්ගලික කවරය ඒ සඳහා අපි භාවිතා කරනවා. එතකොට අපේ ඊළඟට අපි ආහාර ගැනීමට එක්කෙනෙකුට අපි අඟල් 20 22 ප්‍රමාණයක් අඟල් 22 20 ප්‍රමාණයක් වෙන් කරනවා. පෞද්ගලික කවරය මේසය ඉඳලා අද්දර ඉඳලා අපිට අඟල් එකක් ඇතුළතින් එලා ගන්නවා. ඊළඟට අපි මේ ආහාර ගන්න පිඟාන සුප්පැන්ද පිහිය හැන්ද ගෑරුප්පුව මේසේ ඉඳලා අඟලක් ඇතුළතින් පෞද්ගලික කවරයේ උඩ ස්ථානගත කරනවා. ඊළඟට පැති පිඟාන ආහාර ගන්නා පිඟානට වම්පසින් තබනවා. පිඟානට දකුණෙන් සුප්පැන්දට ඇතුළතින් පිහිය තබනවා. ආහාර ගන්න හැන්ද පිහියට වම්පසින් පිඟානට දකුණු පසින් අපි පිඟාන ළඟින්ම තබන්න ඕනි. ඒ වගේම තමයි පිහිය තුඩ තුඩ ඉදිරියේ වතුර වීදුරුව තියන්න ඕනි. අත්පිස්නාව පිඟාන මත හෝ ගෑරුප්පුව වම් පැත්තෙන් තියන්න පුළුවන්. ඒ වගේම අතුරුපස හැන්ද පිඟානට උඩින් මිට දකුණු පැත්තට හරවලා තියන්න ඕනි. ඒ වගේම අතුරුපස ගෑරුප්පුව අපිට මිට වම් පැත්තට හරවලා තියන්න පුළුවන්. ඊළඟට ලුණු ගම්බිරිස් භාජන මේසේ මැදට වෙන්න අපිට තබා ගන්න පුළුවන්. ඔය විදිහට තමයි අපි මේසය සකස් කරන්නේ. ඊළඟට අපිට අපි කතා කරනවා මේ මේසට අපිට දාන්න පුළුවන් ඕනනම් අනුවැතිරිල්ල. අනුවැතිරිල්ලක් දානව නම් අපිට අනුවැතිරිල්ලක් කියන්නේ මොකක්ද කියලා අපි දැන් බලමු. එතකොට මේ අනුවැතිරිල්ලක් කියලා කියන්නේ මේසෙ ඇතිරිල්ලට වඩා කුඩා ප්‍රමාණයේ ඇතිරිල්ලක්. ඒ වගේම මේ ඇතිරිල්ල දාන එකෙන් අපිට ප්‍රයෝජන කිහිපයක් තියෙනවා. මේස ඇතිරිල්ලට ආහාර වැටිලා ඒක අපවිත්‍ර වෙන එක වලක් වෙනවා. ඒ වගේම මේසෙ මත තිබෙන මේ උපකරණ ලිස්සා යෑමේ අවදානමත් අඩු වෙනවා. ඒ වගේම කෑම මේසට අලංකාරයකුත් එක් කරනවා. ඒ වගේම තමයි අපි බලමු මේ අපි මේසට ආහාර එකතු කරනකොට අපි ආහාර වර්ග වෙනස් කරනවා. ඒ එකතු කරන ආහාර වර්ග අනුව අපි භාවිතා කරන උපකරණත් වෙනස් වෙනවා. අපි ඒවා මොනවද කියලා දැන් හඳුනගමු. ඒ අනුව අපිට උපකරණ හඳුන්වන්න පුළුවන් මේ වතුර වීදුරුව water goblet. අපි ආහාරයට මස් එකතු කරනවා නම් ඒ සඳහා අපිට මේසෙට ඉදිරිපත් කරන්න ඕනි meat fork සහ meat knife. ඊළඟට අපි මාළු එකතු කරනවා නම් ආහාර වේලකට අපි මාළු එකතු කරනවා නම් අපි ඒ සඳහා fish fork සහ fish knife එකතු කරන්න ඕන. ඊළඟට අපි පාන් බනිස් වගේ දයක් මේ ආහාර වේලට එකතු කරනවා නම් අපිට butter knife එක එකතු කරන්න පුළුවන්. ඊළඟට අපේ ඩෙසර්ට් එක නැත්නම් අතුරුපස සඳහා අපිට ඩෙසර්ට් ස්පූන් ඒ වගේම ඩෙසර්ට්
फोक सह नाइफ एक तो कराने पुलवा इलाके टापी टे सूप फैन दाक्का वाच्चे बिनो आपी सूप पे का पिली गाने वाले ये संधा आवश्य है इलाके टापी टे लुनु गंभीरिस बाजन इलाके टे सूप पे का संधा आपी टे बाविता कराने पुलवा आवश्य नंग सूप कोप्या हिमत नेप्तम सूप पिंगाने सूप कोप्या आपी टे बाविता कराने पुलवा ये वक्त में तमाय आपी टे में मेसे अलान करने कर गाने आपी टे बाविता कराने पुलवा आवश्य नंग माल එලවලු හා පළතුරු සැලසෙවි. ඒ සඳහා අපිට මල් සැකසෙල්ලක් භාවිතා කරනවා නම් අපිට අපි සාමූහික මල් සැකසුමක් තමයි මෙහිදී භාවිතා කරන්නේ. ඊළඟට අපිට එලවලු සැලසෙලි භාවිතා කරන්න පුළුවන්. මේ වගේම පළතුරු භාවිතා කරලා මේ වගේ මේ රූපේ පෙන්වන ආකාරයේ පළතුරු සැලසෙලි අපිට අපේ රුචිකත්වය අනුව අපිට නිර්මාණශීලීව මේවා සකස් කරගන්න පුළුවන්. හොඳයි. අපි දැන් බලමු මේ ආහාර පිළිගැන්වීමේ ක්‍රම තියෙනවා විවිධ රටවල විවිධ ක්‍රමවලට අපි කීපයක් හඳුනගමු හොඳයි ඒකට අපි මුලින්ම මේ ඇමරිකන් ක්‍රමවේදයට අනුව කොහොමද ආහාර පිළිගන්වන්නේ කියලා අපි බලමු ඒකට ඇමරිකන් ක්‍රමවේදයේදී ආහාර ටික මුළුතැන් ගේදිම අමුත්තන්ගේ පිඟන්වලට බෙදාගෙන අමුත්තන්ට ඒවා පිළිගන්වන්නේ අර උරලෝසුවේ කටු කරගෙන දිශාවට දිශානුගත වෙමින් අපිට පුළුවන් මේදි කාන්තාවන්ට තමයි ඒ වගේම කුඩා දරුවන්ටයි තමයි මුලින්ම ආහාර පිළිගන්වන්නේ ඊළඟට පංච ක්‍රම වේදයට අනුව ආහාර පිළිගන්වනකොට පළගානකට ආහාර බෙදා ගන්නවා ඒ වගේම ව්‍යංජන දීසි වලට ආහාර බෙදාගෙන ගෙනවිල්ලා සංග්‍රාහකයාගේ වම්පසින් සංග්‍රාහකයට පෙන්නලා අනුමැතිය අරගෙන ළඟම සිටින කාන්තාවගේ සිට ඔරලෝසුවේ කටු කරගෙන දිශාවට යමින් ආහාර බෙදන්න ආහාර පිළිගන්වන්න ඕන ඊළඟට ජර්මන් ක්‍රමවේදය ජර්මන් ක්‍රමවේදයට ආහාර පිළිගන්වනකොට අපිට පුළුවන් අපේම ක්‍රමවේදය ඒ කියන්නේ එක අපේ ශ්‍රී ලාංකික ක්‍රමවේදයට සමානයි. අමුත්තන් ඉදිරියේ හිස් පිඟන් තියෙනවා. ආහාර පිරවූ බඳුන් ඒගොල්ලන්ට ඉදිරියේ මේසේ තබලා තියෙනවා. එතකොට හැඳි ගැරපු වෙනම භාජනයක තබලා, ඒ වගේම හැඳි ගැරපු භාවිතා කරලා අමුත්තන්ට පුළුවන් අමුත්තන් විසින්ම ආහාර බෙදාගෙන අනුභව කරන්න. ඊළඟට බුෆේ ක්‍රමවේදය. අමුත්තන් සංඛ්‍යාව වැඩි වෙනකොට මේ ක්‍රමේ ඉතාම සුදුසුයි. එතකොට අපිට පුළුවන් මේ සියලුම ආහාර වර්ග පිඟන් වෙනම බුෆේ මේසයක තැම්පත් කරන්න. අමුත්තන්ට තමාගේ රුචියට කැම බෙදාගෙන අමුත්තන්ට වෙන් කරලා දෙන ස්ථානයේ හැඳි ගැරොප්පු භාවිතා කරලා ආහාර ගන්න පුළුවන්. එතකොට අමුත්තන්ට ජලය අවශ්‍ය වුණාම සංග්‍රාහකයා විසින් ඔවුන්ට ජලය ලබා දෙනවා. ඒ වගේම තමයි මේ වැඩි පාවිච්චි වෙන්නේ නැති පවුලේ ආහාර වේල් පිළිගැනීම සඳහා වැඩි අපි භාවිතා කරන්නේ නැති නමුත් තරු හෝටල් වල භාවිතා කරනවා භෝජනාගාර වල ආහාර පිළිගැනීමට මේ ඉංග්‍රීසි හා රුසියානු ක්‍රමවේද හොඳයි අපි දැන් මේ කුමන ආහාර වේල් කුමන ක්‍රමයට ආහාර පිළිගැන්නුවත් අපි ආහාර පිළිගැන්වීමේදී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා හොඳයි අපි බලමු මේ මොනවද කියලා. එකක් තමයි ආහාර පිළිගන්වන ස්ථානයේ පවිත්‍රතාව. ආහාර පිළිගැන්වීමට භාවිතා කරන උපකරණ හා මෙවලම් වල පවිත්‍රතාව. ඒ වගේම තමයි ආහාර පිළිගන්වන්නා නිරෝගීව හා පවිත්‍රව ඉන්නත් ඕනි. ඒ වගේම ආහාර අලංකාර හා ප්‍රියජනක ලෙස පිළිගැන්වීම. ආහාර ගන්න තැනත්තා අපහසුතාවයට පත් නොවන පරිදි ආහාර පිළිගන්වන්නත් ඕනි. හොඳයි. අපි අවසාන වශයෙන් බලමු ආහාර ගැනීමේදී පිළිපැදිය යුතු සිරිත් විරිත් මොනවද කියලා. මම කීපයක් මතක් කරන්නම්. ආහාර ගැනීමට වාඩි වූ පසු අත්පිස්නාව දිගහැර එය උකුල මත එලා ගැනීම. අනුභව කිරීමට අවශ්‍ය පමණට ආහාර බෙදා ගැනීම ආහාර බෙදා ගැනීමේදී මේසේ මත නොවැටෙනසේ බෙදා ගැනීම හා
ඉඳුල් අතින් ආහාර බෙදා නොගැනීම අසුන්ගෙන සිටිය දීම ආහාර බෙදා ගැනීම සියලු දිනාම ආහාර බෙදාගෙන නිමවෙන තුරු ආහාර ගැනීම ආරම්භ කරන්න හොඳ නැහැ ඒ වගේම තමයි ආහාර පිළිගැන්වීමේදී සංග්‍රාහකයාට ආහාර පිළිගැන්වීම ලබන්නේ අවසානයේදී කාන්තාවන්ට පළමු ආහාර පිළිගැන්වීමේදී එහිදී වැඩිමහලු අයට මුලින්ම පිළිගන්වනු ලබනවා ඉන්පසුව තමයි කුඩා දරුවන්ට ආහාර පිළිගන්වනු ලබන්නේ ඒ වගේම ශබ්ද නොනගින ලෙස ආහාර ගන්නත් ඕනි ආහාර මුඛය තුල තියාගෙන අපි කතා කරන්න හොඳ නැහැ ඒ වගේම අපි ආහාර ගන්නකොට මේ හැඳි ගැරුප්පු ගැටීම එවැනි ශබ්ද අවම වෙන විදිහට තමයි අපි ආහාර ගන්න ඕනේ. ඒ වගේම තමයි ජලය පානය කිරීමේදී ශබ්ද නොනැගෙන ලෙස පානය කරන්නත් ඕනේ. ඒ වගේම ආහාර ගන්න වෙලාවට ප්‍රියජනක දේ කතා කරන්න ඕනේ. ආහාර පිළිගැන්වීම වම්පසිනුයි බඳුන් ඉවත් කිරීම දකුණුපසිනුයි සිදු කරන්න ඕනේ. හොඳයි. දැන් අදට අපි මේ අද පාඩම තුලින් ආහාර පිළිගැන්වීමේ ක්‍රම පවුලේ අවශ්‍යතා සඳහා ආහාර පිළිගැන්වන ආකාරය පෙරදිග හා අපරදිග ක්‍රමවලට මේසේ සකස් කරන ආකාරය පිළිබඳ දැනුමක් ලබා ගත්තා කියලා මම හිතනවා හොඳයි එහෙනම් මෙතනින් පාඩම අවසන් කරනවා ආයුබෝවන්